මෙරට තුල පවතින ඉන්ධන සංචිත සීමා වීම හේතුවෙන් පෙරුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට බලශක්ති අමාත්‍යංශය පියවර ගන්න ලැබුවා. ඒ අනුව මේ වන විට දෙවෙනි තුල දැඩි ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇත. අතර අදත් ඉන්ධන ලබා ගැනීම අපේක්ෂාවෙන් ජනතාව ඉන්ධන පෙරුම්හල් අසල පෝලිම්වල රැඳී සිටීම මිලිසින්. හැට නගරයේ පිහිටි ඉන්ධන පෙරුම්හලක සේවකයන් ලීටර් 200ක බැරලයක් වෙත ඩීසල් පෙරවීමට කටයුතු කිරීමත් සමග ඒ උණුසුම් තත්ත්වයක් හටගත්තා. පසුව අදාළ ඉන්ධන බැරලේ රුපියල් 80000ක මුදලකට මිලදීගෙන ඉන්ධන බෙදා ගන්නා ලෙස කරන ලද දැනුම් දීමකට අනුව රියදුරන් එම ඉන්ධන බැරලේ මිලදී ගැනීමට කටයුතු කරනු ලැබුවේ මිලිසෙම. එසේම ඉන්ධන ලබා දෙන ලෙසින් රියදුරන් පිරිසක් අදාළියම නුගේගොඩ නාවල මාර්ගයේ නාවල ඉන්ධන පෙරුම්මල අසලින් අවහිර කරමින් විරෝධතාවේ නිරත වුණා. පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් තෙල් වරාය විදුලි සමගි ඒකාබද්ධ බලවේගී කැඳුම්කරු ආනන්ද පාලිත මහතා පවසන්නේ මේ වන විට කන්දි තෙල් නීතික සංස්ථාව සතුව පවතින්නේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9000ක් පමණක් බවයි. ඒ අනුව දෛනිකව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1500ක් බැගින් දෙවෙනි පුරා ඉන්ධන පෙරුම්හල් වෙත නිකුත් කරන බවත් මීළඟ පෙට්‍රල් නෞකාව පැමිණීමට නියමිත දිනයක් සම්බන්ධයෙන්ද තොරතුරු වාර්තා නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා. මේ අතර දෙවෙනි තුල උග්‍ර ඉන්ධන හිඟයක් පවතින පසුබිමක තවත් ඉන්ධන නෞකා දෙකක් මුදල් ගෙවාගත නොහැකිව කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා තිබෙනවා. පසුගිය දා මෙරට ළඟා වූ ගෑස් නෞකාව සඳහා වන ගෙවීම් කටයුතු මේ දක්වාත් සිදු කර නොමැති වීම හේතුවෙන් තව දුරටත් එම නෞකාව මෙරට මුහුදු තීරේ නැංගුරම්ලා තිබෙනවා. ලිට්‍රෝ සමාගම වෙළඳපළ වෙත ගෑස් නිකුත් කිරීම අත්හිටුවා ඇති පසුබිමක අදත් ගෑස් ලබා ගැනීම සඳහා ජනතාව පෝලිම්වල රැඳී සිටියා. මේ අතර වෙළඳපළ තුල පවතින ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා 60%ක් පමණ මේ වන විට වසා දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ පවසනවා. අපේ ආපනශාලා 60%ක් ආසන්න ප්‍රමාණයක් මේ වන විට වහලා දාලා කර කියා ගන්න දෙයක් නැතුව මැරෙන්න බැරි කමට ඔහි බලාගත්තද බලන් ඉන්න අපේ ආපනශාලා හිමිය. මේ වන විට කවුරුවත් මේ සම්බන්ධ අවධානය යොමු කරන්නේ නැහැ. මේ හෝටල් කර්මාන්තය වැටිච්ච කර්මාන්තය ගොඩ ගන්න. ඒගොල්ලෝ කියන දරවලින් පාවිච්චි කරන දර පාවිච්චි කරන කැද කමන්නේ අපි ගිහිල්ලා අපි දකින්න පාරිභෝගිකය ඇවිල්ලා අපේ හෝටල් වලට ඇවිල්ලා අර තියෙන බෙන් මාරි ගිහින් ආහාර ටික බලාගෙන ගිහිල්ලා ඇල්ලතුරුකයි ප්ලේන්ටියයි ගහලා යන දුක්ඛිත පාරිභෝගිකය තමයි අද අපි දකින්නේ ආපනශාලා පද්ධතියේ. මේ අතර ලාව් සමාගම සිය ගෑස් බෙදා හැරීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදු කරමින් පවතින අතර ඒ අනුව ගෑස් මිලදී ගැනීම අපේක්ෂාවෙන් අදත් ලාව් පාරිභෝගිකයන් පෝලිම්වල රැඳී සිටීමේ ලෙසින් මේ අතර විජිත හිරත් මහතා පසුගිය දා ලිට්‍රෝ සමාගමේ සභාපති දුරේ නිල්ලාස් වීමත් සමග පුරප්පාඩු එම දුරේ සඳහා එම සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු වන මොදිත පීරිස් මහතා පත් කර තිබෙනවා. මේ වන විට ලිට්‍රෝ ගෑස් සමාගමේ කඩාවැටීමට ප්‍රධාන හේතුව පසුගිය සභාපතිවරුන්ගේ තීරණ බව ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ලිට්‍රෝ සමාගම සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති තිෂාර ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තමන් එම දුරේ කටයුතු කරන කාල සීමාවේ නිවැරදිව හා පාරදර්ශීව කටයුතු කළ බවයි. ඒ අනුව ලිට්‍රෝ සමාගමේ නිලධාරීන් ප්‍රසිද්ධ මාධ්‍යයේ එවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බව හිටපු සභාපතිවරයා වැඩිදුරටත් පවසනවා. එසේම පවතින බලශක්ති අර්බුදය මත අද දෙවැනි ප්‍රදේශ කිහිපයකම ජනතාව භූමි තෙල් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටියා. ඔක්කොම බලන්නේ නැති. ඔක්කොම බලන්නේ අතර පස්සේ කරන්නේ.
මාස දෙකකට පමණ පසු බලන්ගොඩ ප්‍රදේශයේ ඉන්ධන හලක් වෙත ලැබුණු භූමිතල් තොගයක ජලය මිශ්‍ර වී තිබීම හේතුවෙන් එම ඉන්ධන පෙරුම් හල අසල පුණසුම් තත්වයක් ඇති වුණා. මේ හේතුවෙන් අදාළ භූමිතල් තොගය නිකුත් කිරීමත් සිටුවා. කණ්ඩි තෙල් නීතිගත සංස්ථාව දැනුවත් කිරීමටයි පෙරුම් හලේ කළමනාකාරීත්වය පියවර ගෙන ඇත්තේ. ඒකත් වස්තු දැන් මිනිස්සු ෆෝනින් අත්තලා අත දෙකමාර මොදේ හරියන්නේ බාන කොට එපේ මේවා චෙක් කරගන්න. දැන් මේ සම්බන්ධව අපි සංස්ථාවට දැනුවත් කිරීමක් කළා අවදීම. මෙතර පුසන් පොහේ දින හෙට දිනේ පැය 1ක විදුලි කප්පාදුවක් සඳහා විදුලි බල මණ්ඩලයේ වෙත මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. එසේම ලැබෙන 15 සහ 16 යන දිනවල යලිත් පැය 2යි මිනිත්තු 15 බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.